ඉन््र ධर् சन् बக்கව බෝධpakക്കயா දम த බෝදා सවतति விര इිය බෝධpakക്ക දम தබදාe sangවतिसा බෝධpakക്ക දम த බෝදාe सවतति சन्්‍ර බෝpakക്ക දम த බදාe सවतति pandri බෝdhipakക്ക දම්म බෝධය සංවත්තති සතාපි භික්කවේ ඒ කේචි තිරච්චාන ගතෝ පානාසීහෝ තේසං මිකරාජා අගග මක්කායති යදිදං තාමේන ජවේන සුරියන ඒව මේවකෝ භික්කවේ ඒ කේචි බෝධිපක්කයා දම්මා පංචින්ද්‍රියන් තේසං අගගමක්කායති යදිදංබෝධය තේරුම මහනෙන සද්දිින්ද්‍රිය බෝධිපාක්ෂක ධර්මයකි, එය සත්‍යාව බෝධය පිණිසවෙයි. විරිය ඉන්ද්‍රිය බෝධිපාක්ෂික ධර්මයකි, එය සත්‍යාව බෝධය පිණිසවෙයි. සති ඉන්ද්‍රිය බෝධිපාක්ෂක ධර්මයකි, එය සත්‍යාව බෝධය පිණිසවෙයි. සමාධීන්ද්‍රිය බෝධිපාක්ෂක ධර්මයකි, එය සත්‍යාව බෝධය පිණිස හේතුවෙයි. ප්ඥා ඉන්ද්‍රිය බෝධිපාක්ෂික ධර්මයකිය සත්‍යාව බෝධය පිණිසවෙයි. මහණනි යම් තිරිසන් සත්ව කෙනෙක් වුවයි වෙද්ද ඔවුන්නතුරෙන් සිංහයා වීරයෙන්ද වේගයෙන්ද සූරභාවෙන්ද අග්‍ර යැයි කියනු ලවේ. මහනනි එපරිද්දෙෙන්ම යම් බෝධිපාක්ෂික ධර්ම කෙනෙක් වෙද්ද ඔවු අතුරෙන් පං්ඥා ඉන්ද්‍රිය අග්‍රයයි කියනු ලැබේ. අන්්‍යාන් කෙරෙහි තමන්ගේ අධිපතිබව පවත්වන රාජ ආදීන් මෙන් නාමරූප ධර්මයන් හි අධිපතිබව පවත්නා වූ ධර්මයෝ ඉන්ද්‍රිය නම් වෙති අධිපතිපව පැවැත්වීම යනු අන්්‍ය ධර්මයන් තමාහට අනුකෝල කරවා ගැනීමය බුද්ධාගමෙහි ඉන්ද්‍රිය ධර්ම විසි දෙකක් දක්වා තිබයි. ඒ සියල්ලම සම්බෝධයට උපකාර වන්නේ නොවේ. දෙවිසි ඉන්ද්‍රිය ධර්මය අතුරෙන්, සද්දා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය යන මේ ඉන්ද්‍රියෝ පහ විශේෂයෙන් සම්බෝධීයට උපකාරී වෙති එබැවින් බෝධි පාක්ෂික ධර්ම වශයෙන් පහ පමණක් ගනු ලැබේ සද්දා ඉන්ද්‍රිය සද්ධීන්ද්‍රිය යන මෙහි සද්දා යනු බුද්ධාදී රත්නත්‍රයහි ගුණයෝය පින් පව් ඇතිබවය පින් පව්වලට විපාක ඇති බවය යනාදිය පිළිගන්නා ස්වභාවයයි. විශ්වාසය යනුද එයට නමකි. එහෙත් බුද්ධ ගුණාදියෙන් අන්‍ය වූ විශ්වාසයන් මෙහි අදහස් කරන ශ්‍රද්ධාව නොවන බවද සැලකී යුතුය. පැහැදීම යනුද ශ්‍රද්ධාවට නමකි මෝහ දිට්ටි මානආදී කලේෂයෝ සිතට බුද්ධ ගුණාදිය පිළිගන්නට නොදෙති. බුද්ධ ගුණාදිය පිළිගනීමට බාධ කරති. සිතට බුදුගුණ ආදිය පිළිගැනෙන්නේ ඒ ක්ලේෂයන් සිතින් පහ වූ කල්හිය. ශ්‍රද්ධාව පැමිණීමෙන් සිතෙහි ඇති බුද්ධගුණ ආදිය පිළිගැනීමට බාධකරන කලේෂයෝ සිති පහවෙති එයින් සිත පැහැදෙයි සිත ඒ පැහැදීම මිශ්්‍රව පවත්පන්නා වූ මඩ ආදිය ඉවත්වීමෙන් ඇතිවන ජලයේ පැහැදීමෙන් දතයුතුය. තවත්ක්‍රමයකින් කියතහොත් ශ්‍රද්ධාවම බුද්ධ ගුණාදිය පිළිගැනීමට බාධාකරන කලේෂයන්ගෙන් කිලිටිගතියට විරුද්ධ වූ පහැදුණු ස්වභාවයක් යැයි කිය යුතුය. ඒ ඇතිකල්හි එයට අනුව සිත පහදින්නේය. ඇතමෙක් ශවද්ධාවය හෙවත් පැහැදීම යනු සතුට කියා හෝ ආදරය කියා හෝ වරදවා තේරුම් ගෙන සිටිති. බුද්ධාදීන් කෙරෙහි ඇතිවන්නා වූ සතුට ආදරය පැහැදීම ඒ පැහැදීමේ පලයෝය. පැහැදීම වූ බුද්ධ ගුණාදිය පිළිගන්නා ස්වභාවය නිසා බුද්ධාදීන් කෙරෙහි සතුටද ආදරයද ඇතිවෙයි. බුද්ධ ගුණාදිය පිළිගන්නා ස්වභාවෙන් උපදින්නා වූ ශ්‍රද්ධාව තමාහා සම්ප්‍රයුක්ත සිතහා චෛතසිගයන් කෙන්ද බුද්ධ ගුණාදිය පිළිගැනීමහි යොදවයි. බුද්ධ ගුණාදිය පිළිගැනීමට සම්ප්‍රයුක්ත චිත්ත චෛතසිකයන් අනුකූල කරවා ගනී. සම්ප්‍රයුක්ත ධර්මයන් තමාට අනුකෝල කරවී වශයෙන් ශ්‍රද්ධාව ඉන්ද්‍රියක්ද වෙයි. එබැවින් එයට සද්ධ ඉන්ද්‍රියයැයි කියනුල වේ. පිනක්ම කරන හැම දෙනා කෙරෙහිම සද්දා ඉන්ද්‍රිය ඇතිවෙයි. සද්දා ඉන්ද්‍රියෙන් තොරව කරන පිනක් නැත. එහෙත් ඒ හැම සද්දා ඉන්ද්‍රියක්ම බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාවට අයත් නොවෙයි. දන් දෙෙන්න්නා වූද සිල්රකින්නා වූද මෙයත් මරණින් මතු සැපලැබීමට හේතුවන එක්තරා පිනක්යැයි සිතා මෛත්‍රී භාවනාදිය කරන්නා වූද සාමාන්‍ය ජනයක් කෙරෙහි ඒ පින් සිදුකිරීමේදී උපදින්නා වූ දුර්ුවල ශවද්ධාව යෝග ක්‍රියාවන්ට ප්‍රමාණ නොවෙයි. යෝග ක්‍රියාවහිදී සිත තමාගේ වසගේහි පැවැත්වීමට හෙවත් සිත ආණ්ඩු කිරීමට ඒ දුරුවල ශ්‍රද්ධාව සමත් නොවේ යෝග කර්මය වන්කල්හි ඒ ශ්‍රද්ධ සිතට පැරදයි සිත ඒ ශ්‍රද්ධාව තමා කෙරෙන් බැහැරකොට අන් අතකට හැරයි එබැවින් ඒ දුරුවල ශ්‍රද්ධාව බෝධිපාක්ෂික සද්දාා ඉන්ද්‍රිය නොවේ ශ්වද්ධාව මද තැනැත්තාට හෙවත් දුබල සැදහයක් ඇති තැනත්තාට යෝග කර්මය අප්‍රිය දෙයකි. ඔහුට එහි ආශවාදයක් ප්‍රීතියක් නැත එබැවින් යෝග ක්‍රියාව පටන්ගත්තේද ඔහුගේ සිත එහි නොපිහිටා කාමයන් දෙසටම නැවතහැරන්නේය සිතට යෝග කර්මය ප්‍රියවීමට යෝග කර්මයෙන් ආස්වාදයක් ප්‍රීතියක් ලැබිය හැකිවීමට බලවත් ශ්‍රද්ධාවක් තිබියයුතුය. බෝධිපාක්ෂික සද්ධින්ද්‍රිය වනුයේ සිතට යෝගකර්මයේදී ආස්වාදයක් ප්‍රීතියක් ලබාදී, එහි සිත පිහිටවිය හැකිවන තරමේ, බලයෙන් යුක්ත වූ ශ්‍රද්ධාවයි ප්‍රකුරෘත්ති ශ්‍රද්ධාව ඒ තත්වයට පැමිණෙන සැටියට දියුණු කළ හැක්කේ ද භාවනාවහි එදී මෙන්මය එබැවින් එසේ දියුණු කරන ලද බලවත් කරනලද ශ්‍රද්ධාවට භාවනා ශ්‍රද්ධාව යයිද කියනු ලැබේ ලෝකෝත්තර මාර්ගඥානය ඇතිවනතෙක් යෝගක්‍රියාව ගෙනයා හැකිවීමට භාවනාශ්‍රද්ධාව වූ සද්ධින්ද්‍රිය ඇති කරගතයුතුය. ඉන්ද්‍රිය භාවනාව කරන්න වූ යෝගාවචරයා විසින් තමාගේ ඉන්ද්‍රියන් වැඩනු නොවැඩුණු බවද තේරුම් ගතයුතුය. ඉන්ද්‍රිය බලය විමසය යුත්තේ ඒ ඒ ඉන්ද්‍රයාගේ බලය විශේෂයෙන් පවත්නාාවූ ස්ථානයන් ගෙනි. චතුසු සෝතාපත්ති අංගේසු එත්ත සද්ධීන්ද්‍රියන් දට්ටබ්බාං යැයි සෝතාපත්ති අංග හතරෙහිදී සද්ධින්ද්‍රිය ධතයුතුයයි වධාරණලද පරිදි, සෝතාපත්ති අංගයන් හි සද්දා ඉන්ද්‍රිය විම සිය යුතුය. සෝතාපත්ති අංග සද්ධින්ද්‍රියයාගේ බලය විශේෂයෙන් පවත්නා වූද සද්ධින්ද්‍රියට ප්‍රධාන වන්නා වූද ස්ථානයයි. බුද්ධ ආදී රත්නත්්‍රය හි ගුණයන් ගෙන භාවනා වශයෙන් එය මෙනෙහි කරන්නට වන්කල්හි ඒ අරමුණ තමාගේ සිතට මිහිරිවෙයි නම්. එහි සිත පිහිටවාගෙන එය මෙෙහිකරමින් සිටීම සිතට ආස්වාදයක්වෙයිනම් ධ්‍යානයට සමයදනු කෙනෙකුට මෙන් කැමතිතාක්කල් එය මෙනහිකරමින් සිටිය හැකි වේනම් එයින් සද්දා ඉන්ද්‍රිය දියුණුුවී තිබෙන බව තේරුම් ගත යුතුය. භාවනාවන්නතුරෙන් ශ්‍රද්ධා ඉන්දිය දියුණු කර ගැනීමට ඉතා හොඳ ඉතා පහසු භාවනාවක් බුදුගුණ භාවනාමය ශද්ධා ඉන්ද්‍රිය දුබලතැනැත්තන් විසින් එය දියුණු තියවුණු කරගැනීමට ආනුභාව සම්පන්න කර ගැනීමට බුද්ධානුස්සති භාවනාව කළ යුතුය. බුද්ධානුස්සතිය වැඩීමහිදීද බුද්ධගුණය තේරුම් ගැනීම ්‍ර්ඥා ඉන්ද්‍රියයට අයත්ය බුද්ධා නුස්සතිය පටන්ගත යුත්තේ ද පළමුකොට හොඳින් බුද්ධ ගුණය තේරුංගෙනය බුද්ධ ගුණය අවබෝධ නොවී භාවනා කිරීමෙන්ද ශද්ධා ඉන්ද්‍රිය නොවැඩයි විරිය ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රයන මෙහි වීරයනු යම්කිසි ක්‍රියාවක් කිරීමහිදී එය නොනිමවා නොනවත්වා වූද ක්‍රියාව මනාකොඩ සිදුකරන්නා වූද. කළේතුදය කෙරෙහි අධිපතිබව පවත්වන්නා වූද එක්තරා මානසික ශක්ති විශේෂයකි. එම සම්ප්‍රයුක්ත චිත්ත චෛතසිකයන් සමාට අනුකූලව කරවන්නා වූ ස්වභාවයෙන් ඉන්ද්‍රියයක්ද වෙයි. එබැවින් වීරටම වීරිය ඉන්ද්‍රිය යයිද කියනු ලැබේ. වීරිය කායික වීරය මානසික වීරය වශයෙන් දෙවදෑරුම් වෙයි. ශරීර ශත්තිය කායක වීරය නමී එය රූප කොට්ටාසට අයත්ය. ඉන්ද්‍රිය කතාවෙහි එය, නොගනු ලැබයි වීරය ඉන්ද්‍රිය වනුයේ මානසික වීරයයි එය කුසල අකුසල දෙපක්ෂයහිම යෙදෙන ධර්මයකි අකුසල කර්ම විෂයහි වූ අකුසල වීරිය ඉන්ද්‍රියයි. මේ බෝධිපාක්ෂික කතාවහේ ගනුලබන්නේ කුසලපක්ෂයට අයත් වීරය ඉන්ද්‍රියයි ගුසල වීරියද ප්‍රකෘති වීරයයි භාවනාමය වීරයයි යැයි දෙවදෑරුම් වෙයි. එයින් වීරය ඉන්ද්‍රිය වැඩිදියුණු කිරීමේ අදහසින් දූතාංග ආරක්ෂා කිරීම සමාධි ප්‍රඥා භාවනාකිරීම යනාදියෙන් වීරිය දියුණු නොකලා වූ සාමාන්්‍ය පුද්ගලයන්ගේ වීරිය ප්‍රකෘති වීරියයි. ඒ සාමාන්‍ය වැඩවලට යෝග්‍ය වතුදු ලෝකෝත්‍ර මාර්ගයට පැමිණීම සඳහා කළයුතු භාවනාවට ප්‍රමාණවත් නොවේ. නොවඩු වීරය ඇති යෝගාවචරයාගේ සිත භාවනා කර්මයට වන්කල්හි දුබලවන හැටි කුීත වස්තූන්ගේ වශයෙන් දතයුතුය. කුසීත වස්තුූ අටකි ඒ අංගුත්්‍ර නිකායේ අට්ටක නිපාතයේ වදාරා තිබෙයි. කුසීත වස්තු අට නොවැඩු වීරය ඇති යෝගාවචරයා වැඩක් කරන්නට තිබෙන කල් හි අද වැඩකොට මහන්සි වන්නට තිබේය යැයි නොපැමිනියා වූ ධ්‍යාන විදර්ශනා මාර්ගඵාලයන්ට පැමිණීම සඳහා වීරය නොකොට භාවනාව හැර නිදන්නේය. එෙත මේ වැඩකොට නිම වෝකල්හි. මහන්සිවී සිටින මේවලාවේ භාවනාදිය නොකළ හැකිය යැයි නැවතත් නිදන්නටම පටන්ගනි. ධ්‍යානවිදර්ශනා මාර්ගඵල පිණිස වීරය නොකරයි. ගමන කියන්නට තිබෙන කල්හිද මට ගමනක් ගොස් මහන්සි වන්නට ඇත ඒ නිසා දැන් නිදාගතයුතුයි. යැයි භාවනාව හැර නිදන්නේය. ගමනගොස් වෙහෙසුනු කල්හි මහන්සිවී සිටිනා වූ මට අද අනෙක් අනෙකක් නොකළ හැකිය යැයි හෙතෙම නිදයි. ධ්‍යාන ආදයට පැබිණීමට වීරිය නොකරයි. හෙත මේේද බලාපොරොත්තුවන පරිදිී භෝජනයක් නොලද දිනයන්හි අද මට සෑහෙන්න ආහාරයක් ගන්නට නුපුළුවන් විය එබැවින් දුබලවෙමි අදමට භාවනා කරන්න ශක්තිය නැත යැයි නිදයි ්‍යනාදයට පැමිණීමට වීරිය නොකරයි. රිසිපරිදිී බොජුන් ලබා රිසිසේ කුස පුරා වැලදෝ දිනයන්හි අද මගේ කුස පිරුණා වැඩී එබැවින් ඇඟ බරයි ඟට පණනෑ කියා නිදයි ද්‍යානාආදිය නිසා වීරය නොකරයි. හෙතමේද සුළු රෝගයක් හටගත් කල්හි මේ රෝගය තිබියදී ධ්‍යානාදිය සඳහා වීරය කරන්නට ගියහොත් මහා රෝගයක් වේ ඒ නිසා දැන් මම විවේක ගැන නිතිමි ධ්‍යානාදිය සඳහා වීරිය නොකරයි. රෝගය සුව වූ කල් හිද රෝගය සුව වූ හැටියේම දැන් වීරය කළොහොත් නැවතද රෝගය හටගත හැකිය. ඒ නිසා නිවාඩු ගනිමි යැයි නිදයි ධ්‍යානාදිය සඳහා වීරිය නොකරයි. මේ කුසීත වස්තු අටය ධ්‍යානමාර්ග පල ප්‍රතිලාබය සඳහා භාවනාවහි යෙදීමට ප්‍රමාණවන්නා වූ භාවනා කර්මයහිදී නොපසු බස්නා වූ දියුණු කරන ලද්දා වූ භාවනා වීරිය නම් වෙයි. බෝධිපාක්ෂික වීරිය ඉන්ද්‍රිය වනුවයේ ඒ භාවනාමය වීරියයි. එය ඇතිකරගත් තැනැත්තා ඉහත දැක්වූ කරනු අටෙහිදී පිළිබඳන්නේ මෙසේය දියුණුගූ වීරිය ඉද්‍රී ඇති යෝගාවචරතෙමේ වැඩක් කරන්නට ඇතිකල්හි මට ඉදිරියේ වැඩක් කරන්නට ඇත එය පටංගත් කල්හි සමත විදර්ශනා කර්මයන්හි යෙදෙන්න්නට නොලැබෙන්නේය එය මට අලාභයක් එබැවින් දැන්දැන්ම භාවනාවේ යෙදී යුතුයි යැයි ධ්‍යනාදිය ලැබීම සඳහා වඩාත් උත්සහ කරන්නහ වැඩකොට අවසන් වූ කල්හි මගේ කාලය වැඩට ගත වුණා එයින් මටවූයේ අලාභයක් එය පිරිමසන හැටියට දැන්දැන් භාවනාවේ යදියයුතුයි යැයි අධිකතර උත්සාහින් ශ්‍රමණධර්මයන්හි යෙදන්නේය ගමනක් යන්නට ඇතිකල්හිීද ගමනක් ගොස් ආකල්හිද කුසපුරා ආහාර නොලත්කල්හිද ගුසපුරා ආහාර ගත්කල් හිද රෝගාවතුර වූ කල්හිද, රෝගය සුව වූ කල්හිද හෙත මේ එසේම පිළිපදින්නේය. දුබල වූ වීර ඉන්ද්‍රියයෙන් යෝග කර්මය කරන්න හට කාලය ගතවීම මිස සමාධි ප්‍රඥාවන්ගේ වැඩීම සිදු නොවෙයි. අවුරුදු බොහෝ ගණනක් යෝග කර්මය කළ පසුද ඔහුගේ සමාධිය පළමු පැවැති ලෙසම පවති ඔහුගේ ප්‍රඥාවද පළමු තිබූ පරදීම පවතී දුබල වීරීන්ද්‍රියෙන් යෝග කර්මය කිරීම පණ නැති අතකින් වැඩකිරීමක් වැනිිය නොහුරු අතකින් වැඩකිරීමක් වැනිය පනනැති නොහුරු අතකින් කරන කර්මාන්තය මැනවන් සිදුනු වන්නක්මෙන්න් දුබල වීරියෙන් කරන යෝග කර්මය ද මැනවින් සිදු නොවෙයි. දියුණු තිවුණු වීරියයකින් කරන යෝග කර්මය කරන්නා හට එහි පලය ඉක්මනින් දැකිය හැකි වන්නේය. දන සැපීම ආදී ලෞකික කටයුතු වලට වීරියකොට පුරුද්ධ ඇති වූ තැනැත්තන්ට වීරේන්ද්‍රයේ දියුණු කිරීම පහසුය ඉන්ද්‍රිය කායික වීරය චයිතසික වීරය වශයෙන් දෙයා කාරයි ධර්මය පාඩම් කිරීම බොහෝ කල් වාඩිවී සිටීම ස්මන් කිරීම ආදී යෝග කර්මේදී සරීරය සහය කොට ගෙන කළුතු ක්‍රියා විෂයහි පවත්නා වීරය කායික වීරය නම්වෙයි සමාධිය වැඩීමේදී හා අනනිත්‍ය දුක්ක අනාත්මාදී වශයෙන් සංස්කාරයන් මෙනහි කිරීමහි දී පැවැත් යුතු වීරිය චෛතසික හෙවත් මානසික වීරියයි. යෝගාවචරයා ඒ දෙින්ම සම්පූර්ණ විය යුතුය. වත් පිළිවෙත් කිරීමෙන්ද, පිඩපාතික, නේසජ්ජික, රුක්ක මූලික, අබ්බෝකාසික ආදී දූතාංග පිරීමෙන්ද කායික වීරිය වැඩේ කායක වීරය ඇතිකරගත් තැනැත්තාහට එහි පිහිටා ය උපකාරකොටගෙන භාවනාව යදීමෙන් මානසික වීරය ඇතිකර ගැනීම පහසුය. කත්හ විරිය ඉන්ද්‍රියන් ්ටබං චතුසු සම්මාප්‍රදානේසු එත විரிய ඉන්ද්‍රියන් .බ බ යැයි වදාළ පරදි සතර සම්යක් ප්‍රධානයන් අනුව බලා වීරි ඉන්ද්‍රියයේ වැඩනු ප්‍රමාණය තේරුම් ගති යුතුය සතිඉන්ද්‍රිය පෘතජ්ජන සත්වයාගේ සිත පංචකාමයට හා පාපයට බරව පවතී පංචකාම විසෙහි හා පාපෙහි පැවැත්ම එහි ස්වභාවයයි එය කුසල පක්ෂයට හරවා ගැනීමට කුසල පක්ෂයෙහි නැවතීමට යම්කිසි බලයක් හෝමනාය සතියයයි කියනුයේ සිතට පංචකාම විශයහිම යන්නට නොදී පාප පක්ෂේහිම පවතින්නට නොදී එය කුසලපක්ෂයට හරවන කුසල පක්ෂයහි පිහිටවන චෛතසික ධර්මයටය. සිහිය යනුද යට නමකි. ඒ චෛතසිකය තමාහා සම්ප්‍රයුක්ත චිත්ත චෛතසිකයන් තමාට අනුකූල කරවන්නා වූ ස්වභාවෙන් සති ඉන්ද්‍රිය නම්වෙයි එය දියුණු කරන කල්හි ක්‍රමයෙන් වැඩී ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සත්වන අංගේ වූ සම්මා සතිය වන්නේය අරහත් මාර්ග සම්ප්‍රයුක්ත අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතිය වීම් එහි දියුණුවේ අවසානයයි දානාදී පින්කම්වරින් වරින්වර කරන සාමාන්‍ය ජනයාගේ සති ඉන්ද්‍රියට වඩා උසස්සූ යෝග කර්මයෙන් දියුණු කරනලද සති ඉන්ද්‍රියම බෝධිපාක්ෂික සතිීන්ද්‍රිය වෙයි. කත්හ සතති ඉන්ද්‍රියන් දට්ටබ්බං. චතුසු සතිපට්ඨානේසු එත්ත සතිීන්ද්‍රියන් දට්ටබ්බං. යැයි වදාලා පරිදි සතිීන්ද්‍රයාගේ දියුණුව සර සතිපට්ඨානයාගේ වශයෙන් දතයුතුයි. සතිපට්ඨාන භාවනාව සතිීන්ද්‍රිය ප්‍රකටව පෙනෙන තැනය. ආශවාස ප්‍රාශ්වාසය හෝ, කේස ලෝම නකා ආදී කොට්ටාසියන් හෝ මෙනිහිකරනගල්ලිහි. සිත අරමුණුකරා නොගොස්. කාය කොට්ඨාසයහිම පවතී නම්. වෙහෙසක් නැතිව කාය කොට්ටාසයන් හීම සිත පැවැත්විය හැකි නම්. බොහෝ වේලා ගත වුවද සිත කායකොට්ටාසියන් හීම පවතී නම් එයින් සතීන්ද්‍රයාගේ දියුණුව ගත යුතුය සිත කායකොට්ටාසියන් හි නොපීටා නැවත වහවහා බැහැරට ඒ නම් එයින් සතීන්ද්‍රිය දියුණුව නැති බවතේරුම් ගත යුතුය. සමාධි ඉන්ද්‍රිය ලොවැඇති සියල්ලෙහිම සත්වයන්ගේ සිත් ඇදගන්නා ස්වභාවයක් තිබේ. ඒ හැමදයම ඇදෙන බව නැමෙන බව යොමුවන බව සිතේ ස්වභාවයයි. ගොඩක්ම බදාගන්නට යන තැනැත්තා හට එකකද හොඳින් හසුනොවන්නාක් මෙන් සිත හැම දෙයකටම යොමුව හොත් එක දෙයක් ගැනවත් හොඳ දැනීමක් ඇති නොවෙයි. ඒ ඒ දෙය පිළිබඳ හොඳ දැනුම ඇතිවීමට එෙක් වරකදී එක් එෙක් දේකට පමණක් සිත යොමු කළ යුතුය. එකම වස්තුවෙහිද අනේකාකාර ඇත ඒ ඒ දෙය පිළිබඳ දැනුම ඇතිවීමට ඒ අනේකාකාරයන් ගෙන් එක් ආකාරයට පමණක් සිත යොමු කළ යුතුය. එසේ නොවවහොත් එක් දෙයක් පිළිබඳවත් දැනීමක් ඇති නොවෙයි. සිත්කම් දන්නා කෙනෙකුට එ මිනිසකුගේ රූපය ආකාර සියයකින් වුවද ඇදිය හැකිය. එහෙත් එක් වරකදී ඒ රූපය ඇඳිය හැක්කේ යම් කිසි එක් ආකාරයකින්ය එය නො එක් ආකාරයෙන් කරන්නට ගියහොත් එක් ආකාරයකනිද ඇඳීම සිද්දු නොවයි. සිතින් අරමුණු ගැනීමද එසේ තේරුම් ගත යුතුය සිත හැම අරමුණටම ඇතින බැවින් නොයෙක් දේට නොෙක් අරමුණට එක් අරමුණේද නොෙක් ආකාරයන්ට යොමුුවන්නට නොදී එ අර එක් ආකාරයට පිහිටවන ධර්මයක උපකාරය සිතට සෑමකල්හීම ඕූමනාය සමාධීන්ද්‍රී යැයි කියනුයේ එක් අරමුණක, පිහිටවීම වශයෙන් සිත ආණ්ඩු කරන ධර්මයන්ටය. ඒද එක් චෛතසික ධර්මයකි එය සෑම සිතකම ලැබෙන්නේය. සමාධියෙන් තොරව සිතට ත් සමාධියෙන් තොරව සිතට ඇතිවිය නොහැකිය. සෑම සිතක සෑම සිතකම ඇති සැම දෙනාටම ඇති දුබල සමාධිය ධ්‍යනාදිය සඳහා කරන යෝග කර්මයට ප්‍රමාණ නොවෙේ. එබැවින් එය බෝධිපාක්ෂික සමාධීන්ද්‍රිය ලෙස නොසලකනු ලබේ. ඒ සමාධිය දියුණු කළ හැකි ධර්මයකි සමාධිය දියුණුවීමෙන් සිත් රාශියක්ම සිත් පරම්පරා බොහෝ ගණනක්ම එක් අරමුණක පැවැත්වීමට සමත්වෙයි ධ්‍යානාදිය සඳහා යෝග කරන්න වූ සත්පුරුෂයන්ට වුවමනා සිත් බොහෝගණනක් එකම ආරම්මනයක එකම ආකාරයට පැවැත්විය හැකි සමාධියකි. බෝධිපාක්ෂික සමාධී ඉද්‍රිය එයයි. එය පරිකර්ම සමාධී උපචාර සමාධී අර්පනා සමාධිය ඇයි තෙව දෑරුම් වෙයි. ඒවා විස්තර භාවනාක්‍රම උගන්වන පොත්වලින් දතයුතුය පානා ආදී සමත භාවනාවන් හි යෙදීමෙන් සමාධිය විශේෂයෙන් දියුණුවයි ශුද්ධ විදර්ශනාවම කරන්නවුන්ට විදාශනා භාවනාවෙන්ද එදුණුවයි කත්තච භික්කවේ සමාධීන්ද්‍රියන් දට්ටබං චදසු ජානේසු එත්ත සමාධීන්ද්‍රියන් දට්ටබං යැයි දේසිත පරදිී ධ්‍යාන චදෂ්කයාගේ වශයෙන් සමාධීන්ද්‍රිය දියුණුව දතයුතුය. පා ඉන්ද්‍රිය සිතට සැමදයම දැනෙන්නේය එහෙත් එයට එක්දයකදුු පිරිස්තු ලෙසින් හොඳින් නොදනෙන්නේය සිතෙහි ඇස් දුබල කෙනෙකුගේ පැනීම වැනිිය ඇස් දුබල තැනැත්තාට බොහෝදේ පෙනතත් පෙනන එක්දයකොදුු ඇ හොද කෙනෙකුට පෙනෙන්නාක් මෙන් නිවරද ලෙස හොඳින් නොපෙනෙයි ඒ මෙ සිතට ඒ ඒ දය දැනෙන නමුත් ලෙසය නිවැරදි ලෙස නොදනේ. සිතහා එක්වී පිරිස්දු ලෙසත් නිවරදි ලෙසත් අරමුණු දැනගන්නා ධර්මයක් ඇත්තේය. ප්‍රඥාවයයි කියනුයේ ඒ ධර්මයටය. ඒ දුබ ලැසට උපකාරවන කන්නාඩියක් වැනිිය ආලෝකයක් වැනිිය ඒ ප්‍රඥාව අරමුණ නොවරදවා ඇති සැටියටම ගැනීමහි සම්ප්‍රයොක්ත ධර්මයන් යෙදවීම් වශයෙන් වා ආණ්ඩු කරන බැවින්. පඥ්ඥා ඉන්ද්‍රිය නම් වෙයි. ඒ ප්‍රඥාව සාමාන්‍ය ජනයාගේ සන්තානවල විටින් විට ඇතිවන්නකි. සාමාන්‍ය ජනයා කෙරහි ඇතිවන්නා වූ ඒ ප්‍රඥඥාවහි ප්‍රබල දර්ශන ශක්තියක් නැත. ධ්‍යාන මාර්ගාදිය පිණිස යෝග කරන්න වූ සත්පුරුෂයන් හට ඔවුන්ගේ යෝගකර්ම සිද්ධියට දුරුවල ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රමාණ නොවෙයි. එයට ඉතා දියුණු නුවනක් තිබිය යුතුය. ඇසින් දුටු දෙයක් නැවත ඇසට පෙනෙන්නාක් මෙන් යම් දෙයක් පෙනෙන හැටියට සිතීම පහසුකාරයක් නොවෙයි. ධ්‍යන ලැබීමට ඉදිරිෙහිය නැති කසිනාදී ආරම්මණයන් ඇසට පෙනෙනසේම සිතින් ගත හැකි විය යුතුය. එසේ කළහැකිවීමට ද තිියුණු කරන ලද ප්‍රඥාවක් තිබිය යුතුය. ලෝකෝත්‍ර මාර්ග සඳහ කරන විදර්ශනා භාවනාවට එයටද වඩා තිවුණු ආලෝකවත් නුවනක් තිබිය යුතුය. මේ බෝධිපාක්ෂික ධර්ම විශයෙහි ප්‍රඥා ඉන්ද්‍රීයයි කියනුයේ සමත විදර්ශනාවන්ට යෝගිවන පරිදිී දියුණු කරන ලද ප්‍රඥා ඉන්ද්‍රියයි. සමත භාවනාවට භාවනා වෙන්ම දියුණු කර ප්‍රඥාවක් තිබ යුතුය. විදර්ශනාවට උගෙනීමය භාවනාකිරීමය යන දෙකින්ම දියුණු කළ ප්‍රඥ්ඥාවක් තිබියයුතුය. සමත භාවනාක්‍රමයෙන් කරන ප්‍රඥා වර්ධනය අවසානය ඉර්දිවිද දිබ්බ සෝත, දිබ්බචක්කු පරචිත්ත විජානන පුබ්බේ නිවාසානුස්සති යතා කම්ම සම්ම පග යන අභද්ඥා ඇතිවීමය. විදර්ශනා ක්‍රමයෙන් කරන ප්‍රඥා වර්ධනයේ අවසානය ලෝකෝත්තර මාර්ගඵල ප්‍රඥාවන් පහළවීමය. සමත විදර්ශනා ක්‍රම දෙකින්ම ප්‍රඥාවදියුණු කළ යුතුය. කත්ත පන්ඥන්ද්‍රිය දට්ටක් බං, චතසු වර්ය සච්චේ සු එත්ත පන්්‍යීන්ද්‍රිය දට්ටක් බං යනුවෙන් දැක්වෙන පරිදි ප්ඥා ඉන්ද්‍රියයාගේ දියුණුව චතුරාර් සත්‍යයන්ගේ වශයෙන් ගත යුතුය. චතුරාර සත්‍යය ගැන සිතන කාලහි එ යම්යම් පමණට වැටහේ නම් ඒඒ පමණට ප්‍ර්ඥා ඉන්ද්‍රයේ දියුණුවී ඇති බව තේරුම් ගත යුතුය. ඉන්ද්‍රියතුොයෙහි හෙවත් අධිපති බවහි කෘතිය දෙකක් ඇත ඉ එකක් අන්ඥන් තමාට අනුකෝල කරවීමය. අනෙක ප්‍රතිපාක්ෂිකයන් හෙවත් විරුද්ධකාරයන් වැඩ පැවැත්වීමය. මෙහි ඉහත ඉන්ද්‍රියත්වය විස්තර කර ඇත්තේ අනුකෝල කරවීම වූ ඉන්ද්‍රයාගේ කෘතියන්ගේ වශයනිි. ප්‍රතිපාක්ෂිකයන් මැඩීම වූ කෘතියාගේ වශයෙන්ද ඉන්ද්‍රිය විස්තර කළ යුතුය එය මෙසේය විචිකිිච්චාව දිිට්ටි මෝහ ආදීහු ශ්‍රද්ධාවට විරුද්ධ ධර්මයන්ය ඒවාය බලය සිතෙහි පවත්වන්නට නොදී ඒවා මැඩපැවැත්වීම සිතින් බැහැර කිරීම ශ්‍රද්ධාවහි ඉන්ද්‍රිය කෘතියයි තිීන මිද්ධආදීහු වීරයට ප්‍රතිපක්ෂ ධර්මයයි ඒවා මැඩපැවැත්වීම සිතින් බැහැර කිරීම වීරයාගේ ඉන්ද්‍රිය කෘයයි තිිෂ්ට රූප ආරම්වන ආදියෙහි සිත ගෙනයන කාමච්චන්ද ආදියහු සිහිය ගේ හා සමාධියගේ ප්‍රතිපක්ෂ ධර්මයි ඒවා මැඩ පැවැත්වීම හා සිතින් බැහැර කිරීම සති සමාධී ඉන්ද්‍රියන්ගේ කෘත්‍යයි මෝහය ප්‍රඥාවට ප්‍රතිපක්ෂ ධර්මයන් ය ඒ මැඩපැවැත්වීම සිතින් බැහැර කිරීම ්‍රඥාවගේ ඉන්ද්‍රිය කෘත්යයි. ඉන්ද්‍රිය භාවනාව කළයුතු හැටි. ඉන්ද්‍රිය භානාව කළයුත්තේ සද්ධා ඉන්ද්‍රයේහි පටන්ය. ඒ කරන තැනැත්තා විසින් මේ මේ කාරණයෙන් තතාගතයන් වහන්සේ අරහත්තිය, මේ මේ කාරණයෙන් සම් සම්බුද්ධය යනාදී බුදුගුණ ඔගත යුතුය. හොඳින් තේරුම්ගත් තැනැත්තා හට බුදුන් වහන්සේ ගැන හා බුදු සස්න ගැනද ඇත්තා වූ සැක දුරුවයි මතු සැක නූපදී ඒ සැක දුරුවීම සිදුවන්නේ ශද්ධා ඉන්ද්‍රිය ඇතිවීමෙනි බුදුන් වහන්සේගේ දේශනයනුව පිළිපදීමට කැමැත්ත ඇති නොවන්නේ උත්සාහ ඇති නොවන්නේ පටන් ගතියේ ද පසුබසින්නේ ශ්‍රද්ධාව මද නිසාය ශ්‍රද්ධාව නැති බව ප්‍රතිපත්තියට මහත් බාධාවකි ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇතිකරගත් තැනැත්තා හට ඒ බාධාව නැති බැවින් ඔහුට නූපන් අකුසලයන්ගේ නූපදීම සඳහා වීරය කළ හැක උපන් අකුසල් දුරකිරීම සඳහා වීරය කළ හැක ඇතිකරගත් කුසල් දියුණු කිරීම සඳහා වීරය කළහැක නූපදුන් අගුසල් නූපද්දවීම සඳහා ආදිය කරන වීරිය වරිය ඉන්ද්‍රියයි එසේ කොට විරිය ඉන්ද්‍රිය දියුණු කර ගත යුතුය විරිය ඉන්ද්‍රිය දියුණුවූ තැනැත්තාට කුසල පක්ෂය අමතක නොවෙයි ඒ කුසලපක්ෂය අමතක නොවීම සති ඉන්ද්‍රියයි සතර සතිපට්ඨානයන්හි සිහිය පැවැත්වීමෙන් එය දියුණුවන්නේය සිහියෙන් යුක්තුවන්නාව වූ තැනැත්තා හට සිහියට අනුව සමාධිය වැඩෙන්නේය එය සමාධී ඉන්ද්‍රියයි ශවද්ධාව වැඩනාා වූ වීරය වැූ සි වැඩනා වූ සමාධිය වැඩුනා වූ සත්පුරුෂයා හට අවිද්‍ය නීවරණය හා තන්හා බන්ධනය නිසා සසර සැරිසරන්නා වූ මේ සත්වයන්ගේ සංසාරයහි පටන් ගැනීමක් නැත මතු නපදිනා පරිදි අවිද්‍යාතෘෂ්ණ දෙක ප්‍රහාණය කිරීම මතු උපදිනා පරිදි අවිද්‍යාෘෂ්ණ දෙකෙහි නිරෝධය ශාන්ත නිර්වාණයය යන ඥානය ඇතිවෙයි ඒ ප්‍රඥා ඉන්ද්‍රියයි. ඒ දියුණුකිරීමෙන් ලෝකෝත්තර මාර්ගඥානය ඇතිවන්නේය. ඉන් පසු ඒ ආර්ශ්්‍රාවකයා හා මම පෙර මේ ධර්මයන් ඇසීමෙන් පමණක් දැටෙස් දැන සිටියමි දැන්මං ඒවා ප්‍ර්‍යක්ෂ කරගෙන සිටියමියයි අචල ශ්‍රද්ධාව ඇති වෙයි. ඉන්ද්‍රිය පහතුරෙන් ශ්‍රද්ධා ඉද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රියයන මේ තුන ්‍රධ සමාධීන්ද්‍රිය ප්‍ර්ඥා ඉන්ද්‍රියයන දෙක ප්‍රධානය. යෝගාවචරයන්ට ඕමනා ඒ ඉන්ද්‍රිය දෙකයි. ශද්ධ ඉන්ද්‍රිය ආදීතුන ඕමනා වන්නේ ප්‍රධාන ඉන්ද්‍රිය දෙකවන සමාදිසාහ ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කිරීමටයි. ප්‍රථමධ්‍යාන සමාපත්තියාදී සමාපත්ති අට, සමාධින්ද්‍රිය හා ඒවායේ ලෞකික වශයෙන් දියුණුවයි. සුන්ඥත අනිමිත්ත අපනිහිතයන සමාධිතුන ලෝකූත්‍ර වශයෙන් සමාධින්ද්‍රියගේ දියුණුවයි. දිිට්ටි විසුද්ධි සීල විසුද්ධි ංකාවිතරණ විසුද්ධි ආදී ඥානයෝය සුනඥතානු පස්සන ආදී අනුපස්සනාතුනය විදර්ශනා දහයය විදශනා ඥාන දහයය මාර්ගඥාන හතරය පලඥාන හතරය ප්‍රත්්‍යවේක්ෂා ඥානයෝ යන මොවහු ප්‍රඥා ඉන්ද්‍රයාගේ දියුණුවයි. සමාධීන්ද්‍රියය ප්‍ර්ඥායින්ද්‍රිය දෙකින්ද ප්‍රඥා ඉන්ද්‍රය ප්‍රධානවේ සත්වයා නිවනට පමුණුවන්නේ ප්‍රඥා ඉන්ද්‍රියණි එබැවින් සයතාපි භික්කවේ ඒකේචි බෝධිපකයා දම්මා පඥ්ඥායින්ද්‍රිය තේසං අග්ග මක්කයාති යනාදියෙන් බොහෝ සූත්‍ර ධර්මවල ප්‍රඥා ඉද්‍රයාගේ අග්‍රභාවය වදාරා තිබේ. මහනනි දමදිව යම් පමණ රෘක්ෂෝ ඇත්තා හුද ඒවායින් දමගස අග්‍රයයි කියනු ලබේ. එපරිද්දෙන් යම්පමණ බෝධිපාක්ෂික ධර්මයෝ වෙද්ද ඒවයින් ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍රයයි කියනු ලැබේ යනු ඉහෙත දැක්ව වූ සූත්‍රපාටේ තේරුමයි. ඉන්ද්‍රිය භාවනාවහි අනුහස්. පංචමානි භික්කවේ ඉන්ද්‍රයානි කතමානි පංච සද්න්ද්‍රියන් විරේ ඉන්ද්‍රියං සති ඉන්ද්‍රියං සමාධන්ද්‍රියං ප්‍රඥා ඉන්ද්‍රියන්. ඉමානිකෝ භික්කවේ ඉන්ද්‍රයානි ඉමේ සංකෝ භික්කවේ පංචන්නං ඉන්ද්‍රියයානං සමත්තා පරිපූරත්තා අරහං හෝතී තතෝ මුදුතරෙහි අනාගාමී හෝතිී තතුෝ මුදුතරෙහි සකදාගාමී හෝතති තතෝ මුදුතරෙහි සෝතා පන්නෝ හෝතිී තතෝ මුදුතරෙහි දම්මානු සාරී හෝතිී තතුෝ මුදුතරෙහි සද්ධානු වාරී හෝතීති මෙය ඉන්ද්‍රිය සංයුක්තයේ මුදුතර වක්ගේ දෙවන සූත්‍රයයි එහි තේරම මෙසේය. මහනෙන මෝහු පස් දෙන ඉන්ද්‍රියෝය කවර පස්තනෙක් දෙයක්ත් ශද්ධ ඉන්ද්‍රී විරිය ඉන්ද්‍රිය සතින්ද්‍රිය සමාධීන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රී යන මෝහුය. මහනින් මේ ඉන්ද්‍රියන් සම්පූර්ණයෙන් වැඩීමෙන් රහත්වෙයි. ඒවාට මුෘුදු වූ ඉන්ද්‍රියන්ගෙන් අනාගාමීවෙයි ඒවාට මුෘුදු වූ ඉන්ද්‍රියන්ගෙන් සකදාගාමීවෙයි ඒවාට මෘදුුවූ ඉන්ද්‍රියන්ගෙන් සෝවාන්වෙයි ඒවාට මොද වූ ඉන්ද්‍රියෙන් දම්මානුසාරී නම් සෝවාන් පුද්ගලයාවෙයි ඒවාට මුළුදුදූ ඉන්ද්‍රියන්ගෙන් ශ්‍රද්ධාරුසාරී නම් වූ පුද්ගලයාවෙල් යනුයි ඉන්ද්‍රිය විස්තරය නෙමි බලධර්මයෝ පස් දෙන පංචමානි භික්හවේ බලානි කතමානි පංච සද්දා බලං විරිය බලං සති බලං සමාධි බලං, ප්ඥා බලං ඉමානිකෝ බික්හවේ පංච බලානි තේරුම මහනෙන බලධර්මයෝ පස් දෙනෙකි කවර පස් දෙනෙක් දෙයත් මහනනි සද්දා බලය විරිය බලය සති බලය සමාධි බලය ප්‍රඥ්ඥා බලය යන මෝහු පස් දෙෙන බලධර්මයෝය ලෝකෙහි අනේක ප්‍රකාර වූ බොහෝ බල ඇත්තේය. පටිසම්බිදාම් මගගේෙහි අට්ට සට්ටි බලානියයි බල හැට අටක් දක්වා තිබේ. ඒ හැම බලයක්ම යෝගාවචරයන්ට ඕෝමනා නැත. මහජනයාට නිවන් මකට බසින්නට නොදන්නා වූද නිවන් පසක් කරුණු පිණිස පිළිවෙත් පිරීම පටන්ගැනීම් වශයෙන් නිවන් මඟට බැස සිටින යෝගාවචරයන් පෙළමින් ඔවුන් නිවන්මගින් බැහැර කරන්නා වූද ඔවුනට නිවන් මග වසාසිටින්නා වූද මාර සේනාවන් ඇති බව මහපධන සූත්‍රයේ මෙසේ වදාරා තිබෙයි. කාමාතේ පටමාසේනා දුතියා අරති උච්චති තතියා කුප්පි පාසාත්්‍යේ චතුත්ති තන්හාපෞච්චති ම තීනමිද්ධත්తේ ජట බීරු පෞ්චතිී සන්తමී විචි්චාතේ මක්ෝ தంෝచ අటම ලා సిලෝකෝసखाරෝ මిచල්చ ය යසෝ යොచ්చන්తන සමුක්කන්සේ පරච අවජානාදී ඒසා නමුචිතේ සේන කහබසාి පහරණ අසුරෝ ජීනාති ජෙත්තුවාව ලබ තේසුකං. අබුදරුවන් ආදීන් හා වස්තුව පිළිබඳ වූ කාමතුෘෂ්ණාව, ගිහියන් මුලා කරයි. ඔවුනට නිවන් මඟට බැසීමට නොදෙයි. නිවන් මග ආවරණය කෙරෙයි. එසේ කරන්නා වූ කාමතුෘෂ්ණාව මාර සේනාවහි එක් යෝධයකි. යම් කිසි ක්‍රමයකින් ඒ කාමෘෂ්ණාව මැඩ සුවසන්තාානයෙන් බැහැකොට නිවන් මකට බැසීම් වශයෙන් පැවිදි බවට පැමිණියවුන්ටද.සිවරු පිළිබඳව ලද සැටියකින් සතුටුවන බවය ආහාර පිළිබඳව, ලද සැටියකින් සතුටුවන බවය, සෙනசුන පිළිබඳව ලද සැටියකින් සතුටුුවන භවය. භාවනාවහි ඇලෙන බවේ යන ආර්යවංශ ධර්මය වූ ශ්‍රමන ප්‍රතිපත්තිය ගැන ඇතිවන නොසතුටු බව. අරති නම් වූ සුක්ෂම ද්වේශය බාදාකරයි. පැවිදි වුවන්ට ඇතිවන ඒ අරතිය මාරසේනාවේ එක් යෝදයකි. පැවිදිව අනුන්නිසා ජීවත්වන්නා වූ තැනැත්තා හට සෑහෙන පමණ ආහාරපානයන් නුලබෙන හා සාපිපාසා දෙක ඔහු පෙලනු ලැබේනම්. පැවිද්ධන් පෙළන සාපිපාසා දෙක මාරසේනාවේ එක්කියෝදයකි. සාපිපාසා දෙකින් පෙළෙන පැවිද්දා කෙරෙහි සෙවීම පිළිබඳ වූ තෘෂ්ණාව ඇතිවෙයි. එයින් ඔහුගේ හිත සි පෙලා දුබල කරනු ලබයි සිත දුබල කරන්නා වූ ඒත් ෘෂ්ණාව මාරසේනාවේ එක් යෝදයකි සිත දුබල වූ කල්හි තීනමිද්දය ඇතිවෙයි එය මාරසේනාවේ එක් යෝදයකි තීනමිද්‍යය නිසා ධ්‍යානආදී ගුණ විශේෂ නොලබන්නහුට ජනයාගෙන් ඇත්ව ආරන්න්‍ය සේනාසනාදියෙහි විසීම ගැන බිය ඇතිවෙයි බිය මාරසේනාවේ එක් යෝදයකි. බියෙන් විවේකසුවය විවේක රසය නොලබා කල්්‍යවන්නහුගේ සන්තානයෙහි මේ ප්‍රතිපත්තිය වැඩ ඇතියක්ද නැතියක්ද යනාදයෙන් විචිකිච්චාව උපදී එය මාරසේනාවේ එක් යෝදයකි. ප්‍රතිපත්තියෙන් මද ගුණයක් වෝද ඇතිවුවොහොත් එයින් මත්වී අනුන්ගේ ගුණ අවලංගු කරන අනුන්ගේ ගුණ නොපිලිගන්නා ස්වභාවය මක්කය ඇතිවෙයි. ඒ මාර්සේනාවේ එක්කියෝදයකි. ප්‍රතිපත්තියේ මදගුණයක් හෝ ඇතිවුවොහොත් එයින් මත්වී අනුන්ගේ ගුණ අවලංගු කරන අනුන්ගේ ගුණ නොපිලිගන්නා ස්වභාවය මක්කය ඇතිවේ. ඒ මාර්සේනාවේ එක් ියෝදයකි. ලැබු මදගුණේ නිසා නැමියයුත්තාන්ට නොනැමෙන ගරු කල යුත්තන්ට ගරු නොකරන ස්ොභාවය වූ තම්බය ඇතිවෙයි ඒ මාරසේනාවේ එක්ියෝදයකි ඇත්තා වූ මදගුණේ නිසා ඇතිවන ලාබසත්කාර කීර්ති ප්‍රසංසාාවන්ගේෙන් මත්වී තමා උසස්කොට ගනිී ඒ මාරසේනාවේ එක්කියෝදේකි ලාබාදයෙන් මත්ව අනුන් පහත්කොට සිතයි ඒ මාරසේනාවේ එක් කියියෝදේකි පිටත සිටග පහර දෙන සතුරාගෙන් බේරීම පහසුය මාරසේනාව නිවන් පසක් කරනු කැමති සත්පුලුෂයන්ට පහර දෙෙනුයේ පිටත සිටගෙන නොව ඔවුන්ගේ සිත තුළම සිටගෙනය. එබැවින් ඒ මාරසේනාව මැඩලීම ඉතා දෂ්කරකාරයකි බෝම්බවලින් හෝ කාලතුවක්ක වලින් මාරසේනාව නොමැඩිය හැකිය සිත්තුලට වදනා මාර සේනාව මැඩලීමට මානස්සික බලයම තිබිය යුතුය. සතුරන් රැකසිටින මගක යාම හෝ, සතුරු සේනාවක් රැකසිටින තැනට පිවිසීම හෝ. සතුරු පිවිඩනයට ඔරොත්තු දෙන සතුරන් මැඩලිය හැකි නැසිය හැකි බලයක් නැතියෙකුට නොකළ හැකි වන්නා සේම නිවන් මග වසා ගෙන නිවන්දොර වසාගෙන. රැකසිටින මාරසේනාවේ පීඩනයට ඔරොත්තු දෙන, මාරසේනාව මැඩිල්ලීමට පලවාහැරීමට සමත් බලයක් නැතියෙකුට නිවන් මග නොයා හැකිය. නිවනට නොපිවිසිය හැකිය. එබැවින් නිවන් ලබනු කැමති සෑම දෙනා විසින්ම මාරසේනාව මැඩිය හැකි බලයක් ඇතිකරගත්ත යුතුය. මේ බෝධිපාක්ෂික ධර්ම කතවෙෙහි දැක්වෙන්නේ මාරසේනාව මැඩ. නිවනට පිවිසීමට උත්සාහ කරන යෝගාවචරයන්ට ඒ සඳහා තිබිය යුතු බල පහය. එනම් ශ්‍රද්ධා බලය විරිය බලය සතිබලය සමාධිබලය ප්‍රඥ්ඥා බලය යනු බල පහයි. ඉහද දැක්කූ ඉන්ද්‍රිය කතාවෙහිදී ශ්‍රද්ධ වීරිය ආදී ධර්ම පහහි ලක්ෂණ දක්වන ලදී. මෙහිදී විශේෂයෙන් ධතයුත්තේ ඒවායේ බල භාවයයි. ලෝබ ආදී කෙලෙසුන්ට නොසෙල්විය හැකි පමණට කෙලෙ ස්පීඩනය ඉවසිය හැකි පමණට කෙලෙසුන් පැරදිව හැකි නැසිය හැකි පමණට ශක්තිමත් වූ ශ්‍රද්ධාව ශ්‍රද්ධ බලයයි. සැම දෙනාටම ඇතිවන සාමාන්‍ය ශ්‍රද්ධාව කෙලෙ ස්පීඩනයට ඔරොත්තු දෙන්නක් නොවෙයි. ධර්මශවවනාදයෙන් ශ්‍රද්ධාව ඇති වූ බොහෝ දෙනා දන් දෙන්නට සිල්රකින්නට තවත් පින්කම් කරන්නට සිතති. එහෙත් තෘෂ්ණවිපදී සැනකින්ම ඒ අදහස් ඔවුන්ගෙන් බැහැරවෙයි. ඔහු තෘෂ්ණාවට යට වී ඒ අදහස් කළ එකකුදු නොකරයි. බවබෝග සම්පත් හා කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුවෙන් පින්කම්කරන්නන් ගේ ්‍රද්ධාව බවබෝග සම්පත්වලට ආසාව වූ තෘෂ්ණාවට අනුකූලව තෘෂ්ණාවට යටත්ප පවත්නා ශ්‍රද්ධාවකි එය තෘෂ්ණාව නැසීමට සමත් ශ්‍රද්ධාවක් නොවයි. එබැවින් දානාදී පින්කම් කරන සාමාන්‍ය ජනයාගේ ශ්‍රද්ධාව බෝධිපාක්ෂික ශ්‍රද්ධා බලය නොවන බවධයුතුය. ෘෂණාව මැඩලීමට සමත් වූ බෝධිපාක්ෂික ශ්‍රද්ධා බලය ආර්ේවංශ ධර්මය විසයකොට ඇතියගේ. ඒ හැසිරෙන වැඩෙන තැන ආර්වංශ ධර්මයයි. ඇතැමකට ධර්මශ්‍රවන ආදියෙන් ශ්‍රද්ධා බලය ඉක්මනින්ද ඇතිවෙයි. ඇතැම් පින්වතුන් දහම් මසා අමුදරුවන් කෙරහි හා වස්තුව කෙරෙහි ඇති පැවති ආලයදුරු කොට අමුදරුවන් හැර නෑමිතුරන් හැර ධනය හැර පැවිදිවන්නේ ඒ මහා තෘෂ්ණස්කන්දය පෙරලීමට තරම් ශක්තිය ඇති ශ්‍රද්ධාවක් ඕවුනට ඇති වූ දැවිනි මනුෂ්‍යයන් තමන් ඇලුම් කරන අමුදරුවන් නිසා වස්තුව නිසා නොවිදිනාදුකක් නැත සමහරවිට ඒවාරක් ගැනීමට ඔවුන් ජීවිතේද පරිත්‍යාග කරති දිවි නැසසත් ඔවුහු ඒවාගැන ආශාව නොහරිති ඒ තෘෂ්ණාවේ බලයයි එපමණ බලයක් ඇති දීර්ඝකාලයක පටන් සත්ව සන්තානයෙහි පැවතෙන ඒ තෘෂ්ණාව සැනකින් නැසීමට සමත්වන ඒ ශ්‍රද්ධාව සුළු බලයක් ඇයි නොසිතය යුතුය එය මහා බලයකි ඒ මහත් වූ ශ්‍රද්ධා බලය ඉක්මණ නැතිවන්නේ සමහර කෙනෙකුට පමණි අනඥන් විසින් දහම් මැසීමෙන්ද දහම් පොතපති ගැනීමෙන්ද කියවීමෙන්ද සමත විදර්ශනා භාවනාවන්හි යෙදීමෙන්ද ක්‍රමයෙන් ඇතිකර ගතයුතුය වීරිය, සත්පී සමාධී ප්‍රඥායන මොවුන්ගේ බල භාාවේද මේ සඳහන් කළ ශ්‍රද්ධ බලය අනුවම තේරුම් ගත යුතුය එක් බලයකුදු නැති තැනැත්තාට බල ධර්මයක් ඇතිකර ගැනීම දොෂ්කරය එක් බලයක් ඇතිකරගත් තැනැත්තා හට ඉතිරි බලහතර ඇතිකර ගැනීම පහසුය කවර ආකාරයකින් හෝ දුබල ශ්‍රද්ධාවෙන් මෙකල සසුන්ගත වී සිටින බොහෝ කුල පුත්‍රයියෝද පන්සල් පිළිබඳ වූ ද දායක කාරක ගෝල බාලයන් පිළිබඳ වූද ඉන්ද්‍රිය පිනවීම පිළිබඳ වූද ආසාවනමැති මහා ඕගයටයට පත්වී ආර්යවාශ ආර්යවංශ ධර්මයෙන් බැහැරව වෙසෙති. ඔවුනට එයින් ගොඩේමට ඇත්තා වූ එකම උපාය තම තමන් තුළ බලධර්ම ඇතිකර ගැනීමය. කෙලෙස් මරහුගේ දත් අතරට හසු වී සිටින ගිහි බවතුන්ට එයින් මිදීමට ඇති උපායද බලධර්ම ඇතිකර ගැනීමය කවරාකාරයකින් හෝ කියනලද බලධර්මය නැතිකරගෙන තමතමන්ගේ සිතුලට වැදහිද තමතමන්ට නැවත නැවත ජාති ජරා ව්‍යාදි මරණ දුක්කයන් හා අපායි දුක්කේදගෙන දෙන මාර්සේනා පරදවා පලවාහැර නිවන්සුවයේ ලැබීමට සම දෙනාම උත්සාහ කෙරරිත්වා